නමුතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස සුබ උදෑසනක්. ඒ වගේම ඔබ සියලු දෙනාටම සුබ දවසක්. හිරු රූපවාහිනී නාලිකාවේ සදහම් රැස් ධර්මදේශනාව හා එකතු වන ඔබ හැමෝටම අද දවසේදී මා දේශනා කරන බලාපොරොත්තු වන්නේ ඔබේ ජීවිතයේ වැදගත් ආරම්භයක් පූර්ව සූදානමක් වශයෙන් ලබා ගැනීම තිබෙන වැදගත්කම ගැන පැහැදිලි කළ දෙන්න. අද දවස උදා වෙන්නේ සූර්යාගේ නැගීමත් එක්ක. සූර්යාත් ආවට ගියාවට ගුවනට නැගින්නේ නැන්. ස්වභාවික චක්‍රයක් වුණාට එහිත් ආරම්භයක් තිබෙනවා. එහෙනම් අපිට දවසක් ආරම්භ කරලා දෙන්නේ සූර්යා විසින්, හිරු විසින්. ඒ නිසා ඒ ආරම්භ වන දවස නිකම්ම ගත වෙනවාටත් වඩා අපිට පුළුවන් නම් අපි කරන්න තියෙන වැඩ කටයුතු මොනවද කියලා උදේ පාන්දර ස්මරණය කරන්න. අද දවසේ සැලසුම් මොනවද? මගින් කෙරෙන්න තියෙන කාර්ය කොටස් මොනවද? මෙන්න මේවා පිළිබඳව හිතලා අපි සැලසුම් කරගත්තොත් නේද හොඳ? ඒකට අපි කියන්නේ පූර්ව සූදානම කියලා. අපි ගෙදරින් ආරම්භ කරමු. ගෘහණියක් නම් ඒ ගෘහණීගේ කටයුතු අවදි වීමේ සිට ආරම්භ වෙනවා. හැබැයි අද දවසට නියමිත වැඩ කොටස ආරම්භ කරන්න නම් දක්ෂ ගෘහණියක්, දක්ෂ කළමනාකාරණියක් විදියට ඊයේ දවස අවසන් වෙන වෙලාවේදී අද දවසේ ආරම්භයට සූදානම්වයි නින්දට යන්නට ඕන. එහෙම ගියා නම් උදෑසන අවදි වන විට තමන්ගේ මුළු තැන්ගේ දකින විට ඒ මවට, ඒ ගෘහණියට සිතට පීඩනයක් එන්නේ නැහැ. ඒ වගේම ඒ ගෘහණිය තමන්ගේ කටයුතු හොඳ සංවිධානයක් ඇතුව සැලසුම් කරලා තිබුණා. ඒ සැලසුම නිසාම බොහොම ප්‍රබෝධමත්ව දවසේ කටයුතු හොඳින් ආරම්භ කරන්නට හැකියාව ලැබෙනවා. සැමියෙක් නම් බිරිඳට සහයෝගයක් දක්වමින් ඒ ගෙදර කළමනාකරණය කරන්නට උදෑසන ඔබට කරන්න පුළුවන් දෙයක් තිබෙනවා. ගෘහණිය තමන්ගේ මුළු තැන්ගේ තම ස්වාමියාට, පාසල් යන අපේ දූ දරුවන්ට ආහාර ටික පිසිමින්, ආහාර සූදානම් කරමින් කටයුතු කරන අතරේ සැමියාටත්, ඒ වගේම වැඩපළ කරන්න පුළුවන් තත්ත්වයේ ඉන්න දූ දරුවන්ටත් අර මවට සහයෝගයක් වශයෙන් ඒ ගෙදර කටයුතු වලට පිළිසකර කිරීම කටයුතු, පවිත්‍ර කිරීම කටයුතු හැකි පමණ හෝ සිදු කරලා දුන්නොත් ඒ මවගේ වැඩවලට පූර්ව සූදානමට හොඳ අඩිතාලමක්. අපි ගෙදරින් මේ කාර්ය සිදු කිරීම ගැන මා සිහිපත් කළේ අපේ දවසක් ආරම්භ කරලා දවසක් ගත වෙලා යනකොට අපිට කරන්න කොච්චරනම් වැඩ කටයුතු තියෙනවද. ඒ වැඩ කටයුතු ගැන අපි සැලසුම් සහගත වුණා නම් හරි සැහැල්ලුයි. ඒ සැහැල්ලුව ඇති වෙන්නේ ඒ සැලසුම් සහගත විදියට පියවරකින් පියවරකට වැඩ කළ යුතු ආකාරය ගැන කලින් සැලසුම් කරලා තිබුණොත් විතරයි. අපි පුංචි දරුවෝ, ඔබ අද පාසල් යන්න ලෑස්ති වෙලා දැන් මේ වෙලාවේදී පොත්පත් ටික පෙරලලා බලනවා නම් මට ඊයේ දවසේ මොනවද ගෙදර වැඩ විදියට කරගෙන යන්න දුන්නේ කියලා. ඒ දරුව දැන් කනස්සල්ලටපත් වෙනවා, අද මට මගේ වැඩ ටික කරගෙන යන්න බැරි වෙනවා කියලා. ඒ වුණාට අපේ දරුවන් අද පාසලට යන්න ඊයේ සවස් භාගයේදීම සූදානම් වුණා නම් ඒ දරුවා මගේ වැඩ ටික අවසానයි, මට අද කිසිම සැකයක් නැතුව පන්තියට යන්නට පුළුවන්, මම මගේ ගුරුතුමාගේ
guru tumiyage illima ehema naththam mage saarthakatwayata umana karana maga ma visin ada dawasata salasum karala thibenawa kiyala e daruwata loku preethiyak athi wenawa rakiyawata yana ayatath ehema thamai seva aayataneka karya sapalathawayak athi wenne prabodhamat sevaka pirisak hitiyo e prabodhamat bawa athi wennata nam e aayataney seve karana සියලුම ඉහළ නිලධාරියාගේ පටන් පහළ සේවකයා දක්වා හැමෝම හොඳ ප්‍රබෝධමත් මනසකින් ඉන්නට ඕනි. ඒ ප්‍රබෝධමත් මනස නැතුව නීති රීති වලට කොටු වෙලා පොත්පත් වලට සීමා වෙලා තමන්ගේ කාර්ය කොටසට පමණක් සීමා වෙලා වැඩ කරන්න ගියොත් කිසිම ප්‍රීතිමත් බවක් නැහැ. සැහැල්ලු මනසින් දවස ආරම්භ කරන්න. මේ සැහැල්ලු මනසින් දවස ආරම්භ කරන්න පුළුවන්කම තිබෙන්නේ Api pura sudanam netam pera sudanam tibunut vitarai. Api dannawa api buddhadhamaye ugenwenawa nivan dakimata nam jayatu piyawara thunai silaya samadhiya prajñawa. Nivan dakinata budhun wahanse e piyawara thuna penwa dunna wagema tamai api jeevithaye saarthakatwaya kiyala kiyanne ada dawasa weda tika hariyata hondata nima karagattot nivan dakka wage kiyala හිතට ලොකු සැහැල්ලුවක් ඇති වෙයි. හිතන්න. මේ ආරම්භ වුණ දවස නිකම්ම ගත වෙලා යන්න දෙනවද? අපි හොඳට සැලසුම් සහගත වැඩ කටයුතු ටික කරලා ඔබට ඔබේ සේවයේ වගකීම සිද්ධ කරන්න පුළුවන් වගේම ඔබේ සේවා ආයතනයෙන් සේවය ලබා ගන්න සේවා ලාභීන්ට ඔබ සේවා දායකෙක් විදියට කරන දේ සාර්ථක වෙන්නට පුළුවන්. එතකොට ඔබත් ඔබේ සේවාදායකයන් සහ සේවාලාභීන් අතර මනා සම්බන්ධතාවයක් ගොඩනැගිනවා. ජනප්‍රියතාවයට වඩා කීර්තියයි වැදගත් වෙන්නේ. කීර්තිය තමයි ඕනෑම තැනක සාර්ථකත්වය. ජනප්‍රියතාවය හරි සැහැල්ලුයි. ජනප්‍රියතාවය අපිට මුදලට උනත් ගන්න පුළුවන්. නමුත් කීර්තිය කියන එක මුදලට ගන්න බෑ. ඒකට අවංකත්වයේ තියෙන්නට ඕනි. අවංක වෙනවා නම් ඒ අවංකත්වයේ තුලින් ඉටු කරන්න පුළුවන් වගකීම් සම්භාරයක් තියෙනවා. ඒ වගකීම් ඉෂ්ට කරන්නට නම් අපේ පෙර සූදානම කියන එක බොහොම වැදගත්. අපි බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය මුළු ලෝකයේටම ශ්‍රේෂ්ඨ වන ධර්මයක්. එහි තිබෙනා වූ උපදේශ මඟ පෙන්වීම අපේ ජීවිතේ කොයි තරම්නම් ආලෝකයක් සපේනවද? සදහැවතුනි. මේ ධහම මා සදහැවතුන් කියලා සඳහන් කරේ අපි බෞද්ධ ජනතාවට විතරක් නෙමෙයි. අද දවසේ මේ හිරු සේවාවෙන් විකාශය වෙන සදහම් රැස් ධර්ම දේශනාව නරඹන ඔබ හැමෝම ශ්‍රාවකයන් වශයෙන් මේ කරුණ හිතට ගන්නවා නම් ඒ තෙරුවන් සරණගේ බෞද්ධයෙක්ම වෙන්නට ඕනේ නැහැ. ජීවිතේ සාර්ථකත්වයට පත් කරගන්න යම් කිසි කෙනෙක්ද උපදේශයක් දෙන්නේ. ඒ උපදේශය වැදගත් වන්නේ. ඒ නිසා ඔබ ඔබේ ජීවිතේ සැලසුම් කරන්න. ඒ සැලසුම් කිරීමේ තිබෙන්නේ පූර්ව සූදානම. ඒ පූර්ව සූදානම හොඳට සැලසුම් කරලා තිබෙනවා නම් ඔබ දවසේ කටයුතු පියවරෙන් පියවර හොඳට කරයි. පාසලක කාලසටහනකට අනුව වැඩ කෙරෙන්නේ. ඒ කාලසටහනේ කාලච්ඡේදයෙන් කාලච්ඡේදයට ශිෂ්‍යයන්ගේ විෂය මානසිකත්වය වෙනස් වෙනවා වගේම විවිධ විෂය දැනුම් සම්භාරයක් සිසුන්ට ලබා ගන්න පුළුවන්. ගුරුවරේ ඒ දැනුම් සම්භාරය ලබා දෙන්නට නම් හොඳ සූදානමකින් පන්තියට යා යුතු වෙනවා. එහෙනම් ගුරුවරයාගේ කාර්ය සත්කාරයක් බවට පත් වෙන්නේ රාජකාරියක් ඉෂ්ට කිරීමක් පමණක් නෙමෙයි මම කරන්නේ. මගේ දරුවන්ගේ net පෑදීමක් මම කරන්නේ කියන හැඟීමෙන් වැඩට පිවිසෙන්න පුළුවන්කම තිබෙන්නේ පූර්ව සූදානම් තිබුණොත් පමණයි. සේවා ආයතනයක පරිපාලන ප්‍රධානියා තමන්ගේ අනිත් මෙහෙ වෙන පිරිස අනකිරීමෙන් පමණක් කරනවාට වඩා ඒ නිලධාරියාගේ වගකීම් පිළිබඳව හිතලා අද මගේ වගකීමත් එක්ක මගේ යටහත් සේවක නිලධාරීන් මෙහෙවමින් අද මගේ ආයතනයෙන් කෙරෙන්න තියෙන වගකීම සමාජයට මම ඉෂ්ට කරනවා. මේ පෞද්ගලික ආයතනයක් වෙන්න පුළුවන් රජ ආයතනයක් වෙන්න පුළුවන් කොහොම වුණත් අපින් කෙරෙන්න තියෙන සමාජ කාර්යයක් තියෙනවා.
අන්නේ සමාජ කාර්ය පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඒ සැලකිලිමත් වෙමින් වැඩ කටයුතු කරනවා නම් අපි ගමනක් යන්න නම් එක්වරම අපිට පියවර තබන්න බෑ. පියවර ඔසවන්නට ඕනි, පියවර ගෙන යන්නට ඕනි, පියවර තබන්නට ඕනි. එතකොටයි ගමනට අපි පියවර තැබුවා වෙන්නේ. අන්න ওই වගේ තමයි ඒ ගමන යාම වෙනුවෙන් පියවර ඔසවනවා හා සමානයි අපි කාර්යයක් සිද්ධ කරන්නට කලින් හොඳ සාර්ථක ආරම්භයකට පෙර සූදානම්. මෙන්න මේ සූදානමේ නිර්වුල් බව තිබුණොත් පමණයි ඔබට ඔබේ ගමන හොඳින් කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා අපි ගොඩක් වෙලාවට නීති රීති වලට බැඳෙනවා. හැම තැනම එහෙමයි. නමුත් නීතියට බයයි අපි කරනවාට වැඩිය අපින් කෙරෙන තැන යුතුයකමක් ලෙස වගකීමක් ලෙස අපි හිතනවා නම් අපිට කොච්චර සැහැල්ලුවක් දැනේද? මගේ ජීවිතය දවසේ ආරම්භ වෙන්නේ වයසට යන්න දෙමි. මගේ ජීවිතය ආරම්භ වුණේ ලෝකයාට සේවයක් කරන්න. එහෙනම් ඒ සේවය මා කෙසේ කළ යුතුද? සැලසුම් කරන්න. ඒ සැලසුම තමයි පූර්ව සූදානම් බවට පත් වෙන්නේ. ඒ පූර්ව සූදානමේදී දැන් අපි ගුරු ශේත්‍රයේ වශයෙන් ගත්තොත් එහෙම පාඩමක් කරන්න යන ගුරු භවතෙක් තමන්ගේ පාඩම සිදු කිරීම සඳහා ඒ අවශ්‍ය ගුණාත්මක යෙදවුම් ඉගෙනුම් ආධාරක පාඩම් සැලසුම් මේවත් එක්ක පන්තියට ගියාට පස්සේ තමන්ගේ කාලය කළමනාකරණය කරගෙන පාඩම කරන විට ඒ පාඩමින් සිසුන්ට දෙන්න ඕනෑ කරන දැනුම ආකල්ප කුසලතාවයන් මේ සියල්ල හොඳින් ග්‍රහණය කරවන්නට පුළුවන්. ආයතනයක් වශයෙන් ගත්තත් ඒත් එහෙමම තමයි. ඉතින් පුද්ගල චරිත විදියට ගත්තත් ඒත් එහෙමයි. අපි කොතනින්ද ජීවිතය ආරම්භ කරන්නේ? කොතනින්ද වැඩක් ආරම්භ කරන්නේ? ආරම්භ කරනවා නම් නිකම් ආරම්භ කළ බෑනේ. ඔබ සැලසුමක් හදාගන්න. අද දවස මම මොනවද කරන්නට ඕනි? ඒ කළ යුතු දේ මා කෙසේ කළ යුතුද? කවුරු වෙනුවෙන් කළ යුතුද? කරනවා නම් කළ යුතු පියවරයන් මොනවද? ඒ පියවරයන් මා අනුගමනය කරන්නේ කොහොමද? මෙන්න මේ වගේ අපි ලියන්නට අවශ්‍ය කරන්නේ නැහැ. මනස ලියා ගන්න. ජීවිතේට අද දෙන්න පොරොන්දුවක්. මං මෙන්න මේ පියවරවලට අනුව තමයි අද දවස මම වැඩ කරන්නේ. එතකොට කරන්න තියෙන වගකීම හරියාකාරව සිද්ධ වුණා නම් හවසට ඔබට ආපස්සට හැරිලා ආවර්ජනයක් කරන්න. මං අද දවස සාර්ථක වුණාද? එහෙනම් තමන්ගේ සේවාව, තමන්ගේ වගකීම, ගෙදරින් නික්මලා ගිය කාර්යය හරියට කළා කියලා හිතට සතුටක් ඇති කරගන්න පුළුවන් නම් ඔබට සේවාවෙන් නිදහස් වෙලා ගෙදරට ආවට පස්සේ ඔබේ අඹදරුවන් එක්ක, තමන්ගේ ස්වාමියා සහ දරුවොත් එක්ක හොඳ සතුටින් එදා දවසේ අවසාන භාගය ගත කරන්නටත් පුළුවන්. එතකොට ඒ අවසාන භාගය ගත කරන්නට නම් සේවාව නිම වෙලා ඇවිල්ලා මං කොහොමද වැඩ කරන්න ඕන කියලා උදේ ගෙදරින් නික්මලා යන්න කලින් සැලසුම් කරන්න. එතන ඒ මේ සැලසුම් කිරීමත් එක්කම තියෙන්නේ අපේ පූර්ව සූදානම කියන එකයි. හැම තැනකම පූර්ව සූදානම හොඳයි නම් කාර්ය පවත්වාගෙන යන්න ලේසි. මොකද අපි දන්නවා අපේ කාර්යයේ තිබෙන ප්‍රබලත්වය, අපේ කාර්යයට එන්න තියෙන අභියෝග, අපේ කාර්ය කරනවා නම් කරනකොට මතුවිය හැකි දුර්වලතාවයන් මේ ඔක්කොම අවබෝධ කරගන්න පුළුවන්, අත්හදා බලන්න පුළුවන්. ඒ අත්හදා බැරිනකොට අර අපි කලින් සැලසුම් කරලා තිබිච්ච නිසාම, එහෙම නැත්නම් පූර්ව සූදානම හොඳට තිබුණු නිසාම කාර්යයේ සාපල්‍යතාවය අපිට මනවින් ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා මා මීට පෙරත් සඳහන් කරා නිවන් දැකීමට නම් සීලය, සමාධිය, ප්‍රඥාව කියන එක අපි බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුළින්. එහි අංග 8ක් තිබෙනවා. ඒ 8ේ තිබෙන කාරණාවන් ගලපලා ගන්න අපේ වැඩවලට සම්මාදිට්ඨිය දැක්මක් තිබෙන්නට ඕනි. ඔබ දැකලා ඇති. ඔබ සේවයක් සැලසෙන ආයතනයක වැඩ කරන නිලධාරියෙක් නම් නැත්නම් වෙනත් තනතුරක් දරන අයෙක් නම් ඔබේ සේවා ආයතනයේ දැක්මක් තිබෙනවා. ඔබේ ආයතනයෙන් සමාජයට මොනවද කරන්නේ? ඒ වගේ මෙහෙවරකුත් තියෙනවා. ඒකත් ඔබේ ජීවිතේ ධාරණය වෙන්නට ඕනේ. ඒවා නිකම්ම බිත්තිවල සටහන් කළ පුවරු වන්නට හොඳ නැහැ.
ඒවා ආදර්ශ පාඨ විදියට නිකන් කියවලා අහක බලන දෙයක් බවට පත් වෙන්න විය යුතු නැහැ. අපි ඒවා ජීවිතයට ආදර්ශමත් කර ගන්නට ඕනේ. ඒ තුල තමයි සම්මා දිට්ඨිය, ඒ දැක්ම තමයි ඊට පස්සේ සම්මා සංකප්පේ බවට පත් වෙන්නේ. ඒ කියන්නේ තමන් වැඩ කළ යුතු ආකාරය පිළිබඳව සැලසුම් කරනවා. ඒ සැලසුම් කරලා ඊට පස්සේ ඒ වැඩ කටයුතු වලට ක්‍රියාත්මක වෙනවා. සම්මා කම්මන්තේ. ඒ සම්මා කම්මන්ත එහෙම නැත්නම් වැඩ කටයුතු ක්‍රියාත්මක කරනකොට ඔබට හොඳ ජීවන පැවැත්මක් එනවා. ඒ ජීවන පැවැත්මේදී සතුටක් ඇති වෙනවා. ඇතිවන සතුට අපිට මුදලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහරු හිතනවා ඇතැම් විට සුරාවට සූදුවට ඇබ්බැහි වුණ ඇතැම් අය හිතනවා මේ ඔක්කොම සතුට මේ මුදලත් එක්ක ගන්න පුළුවන් කියලා. හැබැයි මුදලට සතුට ගන්න පුළුවන් වගේම තමයි අපිට අහිමිවීම, පරාජයවීම, නැතිවීම මේ වගේ දේවල් වෙනකොට ඇතිවන පසුතැවීම. එහෙනම් ඒකත් ගත්තේ අපි සල්ලි වලටම නේද? හිතලා බලන්න. ඒ නිසා ඒ සම්මා ආජීවයේ යටතේ අපි සම්මා කම්මන්තයෙන් සම්මා ආජීවයට ගිහිල්ලා ඒ අපි කරන දේ තමන්ගේ ජීවිත තෘප්තියක් ඇති කරනවා නම්, සතුටක් ඇති කරනවා නම් ඒ තරම් සතුටක් තවත් නැහැ. ඒ වගේම ඒ ඇති කරගන්න තියෙන සතුට ලබන්නට නම් හොඳ උත්සාහයක් තියෙන්න ඕනේ. අර පූර්ව සූදානමේ අපි ඒ උත්සාහය සටහන් කරගන්නවා. මා මේ පූර්ව සූදානම කියලා කිව්වේ සැලසුම් හදලා ලියලා තියාගන්නවා කියන එක පමණක් නෙමෙයි. ඒ ඔබේ ජීවන පොතේ ලියා ගන්නට පුළුවන්. ජීවන පොත කියලා කිව්වේ ලිඛිත දෙයක් නෙමෙයි. අපේ මනස දවස සැලසුම් කරනකොට සම්මා සතිය, හොඳ සිහිබුද්ධිය වැඩේට අපි අවතීර්ණ වෙනවා නම් සදහැවතුනි ඔබට පුළුවන් ඒ සතුට ඒ විදිහටම සැලසුම් සහගත ඇතිවන ආකාරයටම පූර්ව සූදානමේදී අපිට ඒ සැලසුම් කරගන්නට. එතෙන්දී අපි නොකල යම් කාර්යයක් තිබුණා නම් ඊයේ දවසේ මොනවා හෝ අතපසුවීමක් නිසා අපිට කරන්නට බැරි වූ යහපත් දෙයක් තිබෙනවා නම් අද දවසේ කරන්න ඕන කියලා අදිෂ්ඨාන කරන්නට ඕන. ඒ අදිෂ්ඨාන කරනවා වගේම ඒ ඊයේ දවසේදී කරපු දේ තියෙනවා නම් ඒ තව ප්‍රවර්ධනය කරන්නට එතනදිත් අපි අදිෂ්ඨාන කරගන්නට ඕන. ඒ විතරක් නෙමේ අපිට කරන්න හොඳ නැහැ. ඒ තුලින් මගේ කීර්තියට මගේ කාර්යයට හානියක් වෙන්නට පුළුවන් කියලා හිතනවා නම් ඒ දේ බැහැර කරන්නත් ඕනි. යම් විදියකින් ඊයේ දවසේදී ඔබේ වගකීම සිද්ධ කරනකොට මොනවා හරි අතපසුවීමක් වුණා නම් අද දවසේදී මම ඒක කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්නට ඕනි. මේ ඔක්කොම තියෙන පූර්ව සූදානමේ. එහෙම වුණාට පස්සේ හොඳ එකඟ වුණ මනසකින් අපට වැඩ කරන්න පුළුවන්. බලන්න බුදුන් වහන්සේ නිවනට දේශනා කරපු ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි මේ ගතවන දෛනික ජීවිතේට කොයිතරම් ආදර්ශවත් කරගන්නට පුළුවන්ද කියලා. අපි බුදුදහම කියලා කියන්නේ ලෞතර දහමක් විදියට නිවන් මඟ පෙන්වන දහමක් තමයි. ඒ උනත් අපි ලෞකික ජීවිතේ පවත්වාගෙන යන්නට ඊටමත් වැදගත්. අපිට උත්සාහය කියනක හොඳට තියෙන්නට ඕන. ඒ උත්සාහය නැති වුණොත් අපි ධෛර්යහීන පුද්ගලයෝ බවට පත් වෙනවා. උත්සාහය කියලා කියන්නේ අපි හිතට ගන්නා අදිෂ්ඨානයේ තීව්‍රභාවය, දැඩි බව. එහෙමනම් ඒ දැඩිව ගන්නා උත්සාහය හොඳින් පවත්වගෙන යන්නටත් ඕනේ. පවත්වාගෙන යන්නට නම් අපි දවසේ කරන සැලසුමේ පූර්ව සූදානමේ එය සටහන් වන්නටත් ඕනේ. අන්න ඒ එතකොට ඊන් පසුව අපි එළඹෙන සෑම පියවරක්ම හොඳට ඉදිරියට අරගෙන යමින් ඒ කටයුතු කරන්නට පුළුවන්. බලන්න අපේ බෝසතාණන් වහන්සේ ගිහිගෙන් නික්මිලා නීරඤ්ඤනා ගඟ ළඟදී පැවිදි බවට පත් වෙලා වනගත වෙනවා. තාපසෙක් බවට පත් වූ පමණට මට බුද්ධත්වය ලබා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඊට මඟ පෙන්වන්නෙක් සිටිය යුතුයි. ඒ මඟ පෙන්වන්න පුළුවන් අය කවුද? බෝසතන් වහන්සේ විමසා බැලුවා. එදා කාලේ හැටියට ආලාර කාලාම උද්දකරාම පුත්ත භග්ගම වගේ තාපසවරු ඉන්න බව උන්වහන්සේට අවබෝධ වුණා. උන්වහන්සේ නිකම්ම අර රාජමාලිගාවෙන් පිට වෙලා ගියා නෙමෙයි. සැලසුමක් තිබුණා. බුද්ධෝහං බෝධ ඉස්සාමි මුත්තෝහං මෝචයේ පරි. බුදු වෙනවා වගේම
මම මේ ලෝක සත්වයා සංසාර කාන්තාරින් ඉතර කරවනවා. බලන්න කුතිබ්බ සැලසුම. බුදු වීමටත් සැලසුමක් තිබුණ නිසානේ බෝසතාන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් අපේ බණ පොත්වල පෙන්වා දෙන විදියට පෙරුම් පිරූ බව සටහන් වෙන්නේ. එහෙනම් අපිටත් අපේ වැඩ කටයුතු කරන්න අපි පාරමිතා පුරනවා හා සමානයි. අපි රැකියාවක් රස්සාවක් විදියට පමණක් කරන්නට හොඳ නැහැ. ඒ සේවාවක් විදියට කළ යුතුයි. ඔබ පෞද්ගලික ආයතනයක සේවය කරනවා නම් ඒ සේවයේ ඉලක්කයන් ඔබට ලබා දෙනවා. ඒ ඉලක්ක සපුරා ගන්නවා කියලා කියන්නේ ඔබ පොතකට කොටු වුණා කියලා හිතන්නට එපා. ඔබ ඒ ඉලක්ක සපුරා ගැනීමට වැඩ කළ යුතු ආකාරය පිළිබඳව හිතන්න. ඒ හිතනකොට ඔබ සේවයේ සම්පූර්ණත්වයට පත් කරනකොට ඔබේ සේවා ආයතනයේ ස්වාමියාට දැනෙන සතුට ඔබ පිළිබඳ ඇතිවන්නා විශ්වාසයේ කොයිතරම්ද? එතකොට ඔබ සුළු සේවකයෙක් විදිහට බැඳුණා නම් කෙටි කාලයක් තුල උසස් වීමක් ලබන්න පුළුවන්. ඒ වගේම උසස් වැටුපක් ලබන්නට පුළුවන්. ඔය ඔක්කොටම වඩා ඔබ පිළිබඳව ඇති කරගන්නා විශ්වාසය ඔබ වගකීම් දරන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා ඒ නිලධාරියා තුළ ඇතිවන චිත්‍රය කොයිතරම් වැදගත්ද? එසේ නොවි ඔබ මේ තැනට ගැලපෙන්නේ නැහැ කියලා කාගේ හරි සිතේ චිත්‍රයක් ඇන්දොත් එහෙම එතන තමයි ඔබේ පරිහානියටපත් වෙන්නේ. අන්නේ නිසාම අපි හැම වැඩ කටයුත්තක්ම ආරම්භ කළ යුත්තේ පූර්ව සූදානමකින්. අපි උදෑසන අවදි වෙලා අවදි වුණ ගමන්ම ආහාර ගන්නේ නැහැ. අපි අපේ කට හෝදලා දත් ටික මැදලා මූණ සෝදලා උදේ පාන්දර තී එකක් බීලා ඒ වගේ උදෑසන ආහාර අරගෙන ඊයේ සවස අපි සූදානම් කරගත්ත ඇඳුම් කට්ටලය හොඳට පිරිසිදුව ඇඳගෙන පිළිවෙලට පාසල් යන්න දරුවෝ සූදානම් වෙනවා. රැකියාවට යන්න රැකියාවට යන අය සූදානම් වෙනවා. ඊයේ සවස අපිට ඇඳුම් ටික සූදානම් කරගන්න බැරි වුණා නම් උදෑසන කොයිතරම් කලබලයක් නිවසක තියෙනවද? කාගේ නිදහසද නැති වෙන්නේ? අම්මගේ නිදහස, තාත්තගේ නිදහස, දරුවගේ නිදහස. එතකොට ගෙදර තුල ඇතිවන්නා කලබලකාරී පරිසරය නිසා මොකද සිද්ධ වෙන්නේ? මානසික සහනය බිඳිලා යනවා. ඇතැම් විට කෝපාවිෂ්ට වෙන අවස්ථාවන් අපේ පවුල්වල නැතුව නොවේ. එය ඒ තරම් දවසේ ආරම්භයට හොඳ දෙයක් නෙමෙයි. සුභවාදීව දවස දකින්න, සිනහමුසුමුණින් දවස පිළිගන්න. ඒ සුභවාදීව දකින්නත් සිනහමුසුමුණින් දවස පිළිගන්නත් පුළුවන්කම තිබෙන්නේ අපි අද දවසට පූර්ව සූදානම හොඳින් තිබුණා නම් විතරයි. ඒ නිසාම අපි බුද්ධ දර්ශනයේ එන විදිහට මේ කාරණාමා සඳහන් කරන්නේ අපි බෞද්ධයන් විතරක් අහන්න නෙමෙයි, අබෞද්ධ වෙන අපි යන්නේ සහෝදර ජනතාවටත් ඉතාමත් වැදගත් මේ කාරණාවන්. මොකද අපිට ප්‍රශ්න කියන දේවල් ඕනෑ තරම් ජීවිතේනවා. මේ ලෝකයේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි බුදුන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට සංසාරී ඉපදීම. ඉපදෙන නිසානේ අපට ගැටලු ඇතිවන්නේ, රෝග පීඩාවන් ඇතිවන්නේ, මහලු බවට පත් වෙන්නේ, අපි මිය යන්නේ. දැන් දුක්ඛය, සමුදය, නිරෝධය, මාර්ගය කියලා චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල පෙන්වා දෙන්නේ ඒ කාරණාව. හැබැයි ওই වගේම තමයි අපි ජීවිතවලටත් ගැටලු එනවා. එහෙනම් ගැටලුවක සුලමුල ඉස්සෙල්ලා දැනගන්නට ඕනේ. හරියට සසර දුකට හේතුව හේවුවා වගේ. ඒ වගේම තමයි ඒ ගැටලුව ඇතිවෙයි ගැටලුව ගැන අවබෝධය ඇති කරගෙන ගැටලුවට හේතු ඇති කරගත්තයින් පස්සේ ගැටලුව निराකරණය කරන්න පුළුවන් අපිට ක්‍රමත් හිතන්නට වෙනවා. එතකොට ඒ පියවරවලට අපට ප්‍රවිෂ්ඨ වෙන්නට සිද්ධ වෙනවා. පිවිසෙන්නට සිද්ධ වෙනවා. එය හරියට දුක හට ගැනීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය වෙනුවෙන් බුදුන් වහන්සේ පෙන්වා දුන්නා වගේ. එහෙනම් අපේ බුදුදහම තුළ පෙන්වා දෙන මේ කාරණාවන් අපේ දෛනික ජීවිතයට කොයිතරම් දුරට පරිවර්තනය කරගන්න පුළුවන්ද? ඔබ හිතනවා නම් අද ගෙදර ඉඳගෙන සීරු කටයුතු කරන්න පුළුවන් කියලා? බැහැ. ඔබ බාහිර සමාජයට බද්ධ වෙන්නටම වෙනවා. ඔබ මේ ලෝකෙට හුදකලාව ඇවිල්ලා නෑ ජීවත් වෙලා ඉන්න. ඔබට තියෙන ලොකු කාර්යයක් කරන්න මිනිසෙක් විදියට. නිකන් හිතලා බලන්න. මිනිසෙක් විදියට උපන්නාට ජීවත් වෙනවාට වඩා මගින් මොනවද මේ ලෝකෙට වෙන්න ඕන?
එහෙනම් ඒ විය යුතු දේ වෙනුවෙන් මා කෙසේද සූදානම් වෙන්නට ඕන? දැනුම, බුද්ධිය, අවබෝධය මේවත් එක්ක වැඩ කරන්නට ඕන. ඒවා ලබා ගන්න නිකම්ම හිටියට බෑ. ගෙදර ඇඳේ වැතිරිලා හිටියාට දැනුමක් ලැබෙන්නේ නැහැ, අවබෝධයක් ලැබෙන්නේ නැහැ. එතනදී අපිට ඇතිවෙන්නේ මනක් කල්පිත රූප පමණයි. ඒවා ඇතැම් විට ක්‍රියාත්මක කරන්නත් පුළුවන්, බොහෝ විට ක්‍රියාත්මක කරන්න බැරි සිටිවිලි. අන් අයට අපට මඟ පෙන්වන්න හරි ලේසි, උපදෙස් දෙන්න හරි ලේසි. නමුත් ඒ උපදෙස් ක්‍රියාත්මක කරන්න ඔබම සූදානම් වුණොත් කොයිතරම් අපහසුයක්ද? බොහෝ වෙලාවට අපි කරන දේවල් එක්ක අපේ ජීවිතය සැලසුම් කරගෙන ඒ ජීවන මගට පිවිසුනොත් පමණයි අපි ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. බුදු සමයේ ඒකට හොඳ මාර්ගය පෙන්වනවා. ඒ මාර්ගයත් එක්ක අපේ ජීවිතයේ ගමන් කළ යුතු දිශාව හරියට තෝරා ගන්නට ඕන. ඒ දිශාව හරියට තෝරගත්තොත් ඔබ නැවියෙක් හා සමානයි. ජීවිතය නෞකාවක් හා සමානයි. ඒ නිසා පූර්ව සූදානම නාවිකයේ තමන්ගේ නැව දියඹට දියත් කරන්නට පෙර ඒ නැව පිළිබඳව හොඳට විමර්ශනය කරනවා. ගුවන් නියමුවේ තමන්ගේ ගුවන් යානය ගුවන්ගත කිරීමට පෙර තමන්ගේ සහාය තාක්ෂණ ශිල්පීන් ඉංජිනේරුවන් මගින් ඒ ගුවන් යානය ගුවන්ගත කිරීම සුදුසුදැයි බලනවා. ඊට පස්සේ තමයි ඒ සියලු කාරණාව සම්පූර්ණත්වයට පත් කරාට පස්සේ ගුවන්ගත කරන්න, නැවේ සියලු දෝෂ නැහැ කියලා තහවුරු කරාට පස්සේ දියඹට දියත් කරන්න. ඒ වගේ අපිට දවස නැමැති සාගරයේ ජීවිතේ නැමැති නෞකාව ගෙන යන නාවිකයෙක් විදියට ඔබත් දවස සැලසුම් කරන්න, පූර්ව සූදානම හොඳට ඇති කරගන්න. ඒ ඇති කරගන්නා පූර්ව සූදානම ඔබේ ජීවිතේට ආලෝකය ගෙන මෙය දෙන උපදේශයක් විදියට පමණක් අසන්නට එපා. ඔබ අත්හදා බලන්න මේ කියපු කාරණාව ඇත්තද? ඒ කාරණාව ඇත්තයි නම් ඔබට ඒ පිළිපදින්නට පුළුවන්, අනුගමනය කරන්නත් පුළුවන්. අනුගමනය කළා වගේම ඔබට දවස අවසාන වන විට ඇතිවන සතුට ප්‍රීතිය අද දවසින් ආරම්භ කළා වගේම හෙට උදෑසනට තවත් ප්‍රබෝධයක් ඔබට එකතු කරයි. මොකද ඔබ අද උදෑසන ඒ පූර්ව සූදානමී කටයුතු නිමා කළා. එහෙනම් හෙට නැවුම් ආරම්භයක් තිබෙන්නේ. ඒ නැවුම් ආරම්භය හොඳින් පවත්වන්නට නම් අද දවස සැලසුම් කළා වගේම පූර්ව සූදානමකට ලක් කළා වගේම හෙට දවසත් ඒ තැනටමපත් කරන්නට ඔබට ශක්තිය ලැබෙනවා. එතකොට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඔබ කවදාවත් වගකීම් පැහැර හැරිය පුද්ගලෙක් බවට පත් වෙන්නේ නැහැ. ඔබේ යුතුකම් පැහැර හැරිය පුද්ගලෙක් බවට පත් වෙන්නේ නැහැ. ඔබ සේවය කරන්නෙක් නම්, සේවය සලසන්නෙක් නම්, සේවය ලබන්නෙක් නම් මේ සෑම තැනකදීම ඔබ තුල තිබෙන්නට ඕනි ඒ හැම තැනකදීම ඒ ලබාගත යුතු, ලබා දිය යුතු, කළ යුතු සියලු පියවරයන්. ඒ නිසා පූර්ව සූදානම හොඳට තියාගත්තොත් කවදාවත් ඔබට වරදින්නේ නැහැ. මේ කාරණාව අද දවසේ ඔබට සිහිපත් කරමි. හිරු මාධ්‍ය ජාලයෙන්, හිරු සදහම් රැස්තුලින් ඔබේ ජීවිත ආලෝකයට මඟ පෙන්වීමට මේ අවස්ථාව සලසා දෙන හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළුව සියලුම කාර්ය මණ්ඩලයට සහ ඔබ හැම දිනාටම අද දවස ඉතාමත් සාර්ථක වූ දිනයක් බවට පත් වේවා. තෙරුවන්ගේ සරණින් ඔබ සියලු දෙනාටම ශාන්තියක් වේවා. තෙරුවන් සරණයි.